ಬೆಳಕನ್ನು ಹಂಚಲಿಸುತ್ತಿದ್ದೇವ. ಒಬ್ಬ ಹೆಮ್ಮಕ್ಕೆ ಪಿತಾಮ ತಾದರೆ ನೀವು ದರ್ಶನ ಬೆಳಕಾಗ್ತಿಲಿ ಗಾನು ಮಮ್ಮ ಹರಿ ಸತ್ತು ಮಮ್ಮ ದೇಕ ಕೊಂಚ ದ್ವರ ಕುತಾಲ ದೇವ್ಯಾನ್ ಮಹಸ್ತು ಪ್ರಸಂಗ ಸಂಕಲ್ಪ ಇದಾಗೆ ಉಪ್ಪರಿ ಮೇಕ್ಲಾಗ್ತಾರ ಒಬ್ಬ ಕೀಜನೆ ಕೇಟ ದೇಕ್ಲ ಸತ್ತು ಸಹೋದರಿ ಅಪೇ ವಿಧಿಯಲ್ಲಿ ದೇವಾಯ ಮಹಾಸಿಗೆ ವಿದ್ಯೆ ಅಪಿ ಉನ್ಮಹಸ್ಯಗೆ ಹಸ್ತೆ ನಿಕಮ್ಮ ನಿಕಮ್ ಪಾಚನ ಐ ತಿಂಗ್ ಅಪಿ ಮೇ ಒಕ್ಕಮ ನವೀನ ತಾಕ್ಷಣ ಅದು ಒಕ್ಕಮ ಅರಗಿ ನಾವ ನಮಗೆ ಒಬ್ಬರು ದನಿನು ಅದು ಉನ್ಮಹಸ್ಯ ಅಭಿಮಾನದಿ ಉನ್ಮಹಸ್ಯ ಡೋಣ ಒಬ್ಬವತ್ ಮಾವತ್ ಮೇ ಕಿಸಿಮ ಬಾಹಿರತೆಯ ಅಪಿಟ ಅಗಾಲ ನೆತ್ತೇ ಒಬ್ಬಟ ಅದ ದವಸೆ ಉನ್ಮಹಸ್ಯ ಒಬ್ಬ ಎಕೇಕ ನಾವು ಸ್ಪರ್ಶ ಕರಣ ಒಬ್ಬಗೆ ಉನ್ಮಹಸ್ಯದ ತೇನ ಅರಮುನ ಒಬ್ಬಗೆ ಚೀವಿ ಒಬ್ಬಗೆ ಪೌಲ ಚೀತಿ ಒಬ್ಬಗೆ ದರ್ವಾಗೆ ಚೀತಿ ಎ ಪೌಲಕ್ಕೆ ಮೇ ಸಭಾವೆ ಪೌಲ ಪಾಶಿ ಉನ್ವಹಸಿಟ ಕರಂಡ ಅರ್ಮುನಕ್ತೇನಲ ಉನ್ವಹಸಿ ಕ್ಯಾನೆ ಒಬ್ಬಲ ಜಯ ಗಣ್ಣಾವ್ ಸೆನಗ ಒಬ್ಬ ಜಯ ಉದಸಾಗುವನ್ನಾವ್ ಸೆನಗ ಮಾ ಮೊಗ್ಲಾದ ಮಹಾಸೆ ಕಥಾಂದರ ಕ್ಯಾಂಡ ಐಕ ಸಮ ಕಥಾಂದರ ಕ್ಯಾಂಡ ಹೆಮ್ ದೇವಾಗೆ ಮೊಗಟ ರಸ್ಸಿನ ಮನ್ನು ಪ್ರಶ್ನೆ ನಗಲಂ ಪಾವಿಚ್ ಕರಂದ ಕುಲಂ ಮೇ ಉಗಲಂ ಗೆ ಓನೆಕ ಹೊಂದಾಯೋ ಅಹೇನ್ ನೆತ್ತಂ ಕ್ಯಾನ ಮಮ ಹಳಿಯೆ ಕಥಾ ಕರಣ ಏಕ ಪೌಲ ಹಿಟಿಯ ಏಕ ಹಿಟಿಯ ಅಮೆರಿಕಾಲಿ ನಮ್ ಕಲು ಜಾತಿ ಕ್ಯಾನ ಕೊಂಗ ಕಿಸರ ಹಿಟಿಯ ಅಮೆರಿಕಾಲಿ ಕಲು ಜಾತಿ ಕ್ಯಾನ ಇಗ್ರಾಟ ಏಕ ಎಚ್ಚರ ಹೊಂದ ಸೆಲಕಿಲ್ಲ ತಿಬಿನೆ ಮೇ ಪೌಲ ಲೊಕು ಪೌಲ ಓಬಲಾಗೆ ಪೌಲ ಲಮಾಯ ವಿಸಿದೇ ನೇ ಕೀತ ಪೌಲ ಕೀನಲ ಲಮಾಯ ವಿಸಿದೇಕ ಆಧಾರಿನ ವಾದ ನೇ ನೇ ಆ ಎತ್ತಮುರಿ ಹಿತಾನೆ ಲಮಾಯ ವಿಸಿದೇ ನೇ ಕೀನ ಪೌಲ ಕೇನ ඒ පවුලේ 19වෙනි ළමයා ගැනයි මම කතා කරන්න යන්නේ. ළමයි 22ක්. ඒ අම්මා තාත්තා කොහොම නේද කොච්චර ගෙදරකම පොඩි පල්ලියක් තියෙන්නේ. හොඳයි ඒකනම් කිතුනවා. ඒක තමයි කොතමද? මේ දරුවා ඉපදෙනකොට මෙයාට හැමදේම මෙච්චර හොඳට තිබෙන්නේ නැහැ. ඒ එකක් ආර්ථික ප්‍රශ්නක් තියෙන්නේ නැති. අනිත් එකේ දරුවා ඉපදෙනකොටම එයාට පොලියෝ රෝගී හැදලා තියෙනවා. පොලියෝ රෝගී නිසා පීඩා විඳින කෙනෙක් යා කුංචි කාලේ නියුමෝනියාව හැදෙන නොයෙකුත් ආකාරයෙන් ලෙඩ දරුවෙක්. සාමාන්‍ය ලෙඩ ධර්මයක් දැක්කහම අයියෝ කියලා ඔක්කොම කියන්නේ ඇවිදින්නක් දැක්ක. දොස්තර මුන් ගාවට ගියා මේගොල්ලන් කෝ ඕ ඕ ඕ මේ දරුවා නම් ඇවිදින්නේ නැහැ. දොස්තරට හරි ඉතින් ඇවිදින්නේ නැහැ. තේ දරුවා ලොකු වෙනකොට පොඩ්ඩක් එන්න එයාගේ කකුලට දැම්ම අර යකඩ ප්‍රෙස් මේකක් දාලා කිපදික කියන්නේ යකඩ යකඩෙන් හදපු ප්‍රෙස් ප්‍රෙස් දාලා ඒක ඇවිදින්ද දරුවට සැලසුවා. ඔබ හිතනවා දුක්කහක දරුවෙක් මේකත් එක්ක ඇවිදිනකොට යකඩ කූරක් යකඩ මේකක් එක අත් මෙහෙම මේවා කර කර යනකොට කොයි වගේද දරුවන් දුවලා පනින්න ආසයි දරුවන් සෙල්ලම් කරන්න ආසයි මෙච්චර විශාල පවුලක යන මොනතරම් අනිත් අය සෙල්ලම් කරන තක්කල නැක්ලේ මොන වගේ හිතෙන්නේ නැද්ද දුකක් හිතෙන්නේ නැති ඔක්කොම බල්ලත් කියන අයියෝ ඔයගලන්ට හරි කරදරයක් නේ මිනිසු කියන්නේ දෙදී අපි දන්නේ නැහැ නමුත් එදා ඒ දෙමෝපියෝ නිකන් හිතියේ ඒකම් විශ්වාස කරා මේ දරුවට හොඳ යහපත් අනාගතයක් කියලා. දෙවියන් වහන්සේ අපිට දරුවෙක් දෙනවා නම් ඒ දරුවට පර්පස් එකක් අරමුණක් තියෙනවා. හැම දරුවෙකුටම මේ ලෝකෙ පිහිවන්නා වූ හැම දරුවෙකුටම ඒකට ඔබත් මමත් ආයිති. මොකද ඔබත් මමත් දරුවෙක්ව ආව නිසා. ඉතින් මේ හැම දරුවටම අරමුණක් තියෙනවා. මේ අම්මා හැමදාම මේ දරුවගේ කකුල්වල බාම් එකක් හරි තෙල් එකක් හරි කරලා අත ගාලා කියලා. ඔව්. ඔය ශක්තිමත් ඔය දුවන් යනවා ඔය ඇවිදින් යනවා කියනවා මේ දරුවට ඇහෙන්න අයියලා කළා උදව් කරා පවුලේ අම්මත් තාත්තට මේ දේ කරන්න එක දවසක් මේ දරුවා ටිකක් ලොකු වෙනකොට අවුරුදු 5 6 7ක් විතර කියන්නකෝ එක දවසක් පල්ලියේ මේ වගේ හිටියා අර කොනේ මේ හිටියේ ඇයි එයා ඉස්සරහට ඇවිල්ලා ඉඳ ගන්න අපහසුයිනේ එයා පිටී පස්සට වෙලා ඉඳගෙන එයා පිටින් එයා තීරණය කරා එයා විශ්වාස කරා කවුද අපිට සුවය දෙන්නේ යේසුස් වහන්සේ අහලා තියෙන්නේ නැති පොඩි ළමෙක් වශයෙන් ඔයාට සුවේ දෙනවා යේසුස් වහන්සේ අම්මා තාත්තා ඇදහිල්ල කතන්දර කියන්නේ නැති ඇදහිල්ල කතන්දර කියන්නේ නැති ඒවා අහලා ධර්ම අහගෙන
ඉතින් ඉඳලා යම් පොදි කරේ. එයාගේ අර යකඩ කූරයි අර මෙතන දාලා තිබ මේ යකඩේ ප්‍රේමික ඔක්කොම ගලවලා ඒ ඉස්සරහට ඉන්න පටන් ගත්තා. මිනිසුන්ට පුදුමයි. එදා ඒ දරුවා කුංචි දරුවා ඇදහිල්ලෙන් පියවරක් ගත්තා. පාලිය මං හිතන්නේ නිකන් ඉන්නේ නැතේ ඔක්කොම ලකුඩි ගහන්නේ දරුවන්ට තව ශක්තියක් එන්නේ නැති ඉස්සරහට ආවා. එදා ඉඳලා ඒ දරුවන් නැවතත් ඒ දෙකම පාවිච්චි කරේ නැහැ. යම් හදිස්සියකට පාවිච්චි කරේ අර පොඩි සපත්තුවක් හදලා දුන්නා පොඩි පොඩක් එක සපත්තුවක් අනිකට වැඩිය උසයි. ඒක දාලා අයියලත් එක්ක සෙල්ලම් කරනවා දුවනවා මේ ඔක්කොම කරගෙන යනකොට එයා හරි සතුටි. ඔබ දන්නවා දැන් මේ නමයා හුඟක් හොඳට ඇවිදලා සෙල්ලම් කරා. එක්දස් නමසේ හැටෙන් පනස් නමේ යා යන්න තීරණය කරා සමෝලිම්පික් වලට කොහෙටද මෙල්බර්න් නගරයට ඕස්ට්‍රේලියාවේ. යා ගියා සමෝලිම්පික් එකට මොකද උනේ යා දුවන්න පටන් ගත්තා. ආ යාට තරගෙන් දින්න නැද නේ දවුරු 16ක ගෑනු නමේ. තරගයේදී නෑට ලෝකෙට පදක්කම කම් වුණා. ඊට පස්සේ 1960 වෙනකොට රෝමේ තිබ්බ ඔලිම්පික් එකට යාව තේරුණා. ඒ තේරෙනකොට යා පුරුදුනා. ඒ කාලේ ඔක්කොමලා කියනවා ඔබ ඇස් දෙක ගැහුවොත් එහෙම ඇස් පිල්ලම් ගැහුවොත් මෙයා මිස් වෙන්නේ නැහැ. එච්චර වේගකින් දිනා. ඒ ඔලිම්පික් රෝමේ එකට දුවනකොට යා ඇමරිකා රටේ නියෝජනය කරා. යා වාර්තා පිට වාර්තා තිබ්බා. ඉතින් හිතන්න දෙවියන් වහන්සේ
පස්සේ ඔබවත් මාවත් හැදලා තියෙනවා විලේකට. ඒ විලේකට හැදවෙන වෙලාවේදී උන්වහන්සේ අපේ අතට උන්වහන්සේ අපේ අතට බාර දීලා තියෙනවා බයිබලේ. මේක තමයි අපි අරගෙන, මේක තමයි අපි දුවනකොට අපේ අපේ හැමදේම අපි මේක අරගෙන යන්න යනවා. මේක තමයි අපේ යෂ්ටිය. මේක දෙවියන් වහන්සේ ලොකැදවල තියෙනවා. මේක අතේ අරගෙන යන්න විතරක් නෙවෙයි, මේක පාවිච්චි කරලා ඊළඟ පරම්පරාවට දෙන්න කියලා. දෙනකොට යෂ්ටිය හරියට පාවිච්චි කරා. පළවෙනියෙන්ම ඔබ මේක හත්තේ හරියට අල්ලගත්තේ නැත්නම් මගදී වැටෙනවද නැද්ද කියලා. ඒක හරි පුරුදු කරනවා. මේ බැටන් ග්ලන් ඉස්කෝලේ වල දැකලා ඇති. බැටන් එක දෙන්නයි ගණ්ඩයි දෙක පුරුදු කරනවද නැද්ද? කරනවා. පළවෙනියෙන්ම ඔබත් මමත් දෙවියන් වහන්සේ මේ වචනේ අපේ ජීවිතේ පාවිච්චි කරන්න, එදිනෙදා අපේ ජීවිතේට පාවිච්චි කරන්න උන්වහන්සේ පුරුදු කරනවා. ඔබ කී දෙනෙක් ඉරිදා උදේට පිහදාලා අරගෙන ආවද බයිබලේ? අමරිකාන් ඒක ඕනනේ. පල්ලියට යනකොට බැටන් එක තිබ්බේ නැත්නම් කවුරු හරි අපි අරගෙන එනවා. හැබැයි මේකේ තමයි හැම රහසක්ම තියෙන්නේ අපේ ජීවිතේ ජය ගන්න. මේක නැතුව නම් මං හිතන්නේ අපි කොච්චර දිව්වත් අවසානයේ අපේ නොදිරන්නා උතුන්න ගන්නා මාරුයි. මොකද තව බොහෝ දේවල් සමහර වෙලාවට කැවුට වැඩිය ලේසි. දැන් අලුත් පොඩි චිප් එකක් තියෙන ඕකත් අරගෙන යන්නකො කියයි. ලේසිනේ මේ වගේ බැටන් එකම අමාරුයි ඕකම එපා පොඩි කෑල්ලක් කොහොම කියයි. ඒකට අපි රැවටෙන්නේ නැත් වෙන හරි දේ අපි අල්ල ගන්න ඕනේ. නිසා මං හිතනවා අපි පළවෙනි දේ දෙමෝපියනි. දෙවියන් වහන්සේ ඔබටත් මටත් ලොකු වගකීමක් දීලා තියෙනවා. දරුවන් අපිට දෙන වේලාවෙදි දෙවියන් වහන්සේ විශ්වාස කරලා ඔබවයි මාවයි විශ්වාස කරලා තමයි දරුවන් අපේ අතට බාර දුන්නේ. ඔබ ඔබගේම දරුවන් ගැන කල්පනා කරන්න. ඒ වචනේ කියනවා දරුවන් දෙවියන් වහන්සේ ඔබට දෙන්නා වූ උරුමයක් නැත්නම් ඒක තෑග්ගක්. උන් වහන්සේ තෑග්ග ඔබට දුන්නා. ඔබ ඒක බලා ගන්න විදිය කොහොමද? දැන් සමහර අය හිතයි මට ඉතින් බබාලා නෑ. අපි හැම කෙනෙක් කොහොම හරි අවස්ථාවක අපිට දරුවන් මුණ ගැහෙනවා. ගුරුවරනි මම හිතනවා පළවෙනි කාණුක සමත් පාසලේ දරුවන්ට ඔබලම් යේසුස් වහන්සේ අනුව යන ක්‍රමේ බැක්න එක පාස් කරනවා. බොහොම පරස්සලින් ඒකට එක පාට දුන්නොත් බිමට කඩයක් වැටෙනවා. සමහර කලාට ධන ගහලා දෙන්නේ බොහොම හෙමින් ඒගොල්ලන් එක්ක දුවල ගිහිලා අතට තියන්නේ. ගුරුවරනි ඔබ ලොකු දෙයක් කරනවා. සබත් පාසලේ දරුවන්ට ඉගැන්වීම තුළ දේව වචනේ උගන්වනකොට දරුවා දකිනවා මේ රේස් එක මම කොහොමද දුවන්න ඕනේ. මේ රේස් එකේදී මම අත්හරින්න දේවල් තියෙනවා, ලබා ගන්න දේවල් තියෙනවා. ඒ දරුවට උගන්වන්නේ ඔබයි. ඔබගේ කාර්යය තමයි වැදගත්. දෙමෝපියනි දෙවියන් වහන්සේ නැවතත් ඔබට කියන්නේ ඔබ විශ්වාස කළා දරුවන් දුන්නා නිවස තමයි පළවෙනි ස්ථානය. මොනවටද? සබත් පාසලද? ගෙදරින් තමයි මේ බැක්න එක හරියට දෙන්න ඕන අතට. ඔබ උදේ නැගිටිනකොට සෑනිදිය ගන්න යනකොට ඔබ මේක ගැන කතා කරන්න ඕන. හැම වෙලෙම කතා කරන්න එපා. මේක පෙරලා පෙර ඔබගේ ජීවිතය. මේක ඔබ දන්නවනම්, දේව වචනේ ඔබ දන්නවනම් ඔබ ඒක කතා කරාවි. ඒක ජීවත් වෙයි. දරුවා අන්න අල්ල ගන්න. මේ බැක්න එක මම මෙහෙම අල්ල ගන්න ඕන. මේ විදිහට පාවිච්චි කරන්න. ඔබ දේව වචනේ කියවන්න. ඒ අනුව ජීවත් වෙනකොට දරුවා ඒක තුල නිවසදී ලබා ගන්න ඕනේ. ඉතින් අපි කතා කරමින් ඉන්නේ අපේ ජීවිතයේ තරගය. මේ තරගයේ දුවනකොට හැම කෙනෙකුටම මේක අතරමඟ නවත්තන්න බැහැ. දුවන කෙනාට අරමුණක් තියෙන්න ඕනේ. පළවෙනි එක අරමුණක් නැත්තම් තැග්ගක් ගන්න හම්බෙන්නේ නැහැ. ඔබගේ අරමුණ මොකක්ද? මේ උදෑසන ඔබ හැමෝටම අරමුණක් තියනවලු ජීවිතේ. ඒ අරමුණ ඔබ කොහෙන්ද ලබා ගත්තේ? කොහෙන්ද ලබා ගත්තේ? කල්පනා කළ බලන්න. කවුරු කිව්ව නිසාද? ඔන්න ඔබ අරමුණක් ජීවිතේට ලබා ගන්න. ඔබගේ දරුවන් ගැන ගන්න. ඔබ ගැන ගන්න. ඔබගේ ස්වභාව ගැන. අපි හැමෝට අපේ රට අපිට අරමුණක් තියෙන්න ඕන. අපි හුඟක් ඒවා කියනවා නේ. අරමුණක් ලබා ගන්න. ඒ අරමුණ අනු අපි දුවන්න ඕන. ඒ අරමුණට යන්න ලේසි නෑ. අද බොහෝ බාධාවක් කියලා ක්‍රීඩකේ ක්‍රීඩාවට යනකොට මොකද වෙන්න ඕනේ? එකම එක අරමුණක් වෙන්න පුළුවන් නෑ. මම ෂෝට් කට් එකක් දාලා යන්නම්. හරියයිද? නෑ. හරි, ට්‍රෙක් එකේ යන්න ඕනේ. අද ධාවන පතයන් වල යන්න. අද බොහෝ ධාවන පත පොඩි පොඩි ඒවා පෙන්නනවා අපිට. මේක ගියොත් ඉක්වන් ඉසි 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 ඔක්කොම ලේසි ලේසි නේ. හැමදේම කෑමේ ඉඳලා
හැම එකම ලේසියට කරන්න යනවා. නමුත් ඔබ નિયම දාවකේ නම් ඔබ තරගයක මුහුදෙනෙක් නම් හරි ට්‍රැක් එකේ යන්න ඕනේ. මොකද ඔය ඊළඟට පාස් කරන බැට්න එක දෙන්න ඉතින් ඒක ගන්න කෙනෙක් ලෑස් වෙලා ඉන්නවා. වෙන කෙනෙකුට ගිහිල්ලා වෙන ඔබගේ බැට්න එක දෙන්න බෑනේ. හරි බැට්න එක අරගෙන ගිහිල්ලා හරි පුද්ගලයන් වෙන මේ ට්‍රැක් එක ඔබ දැනගන්න ඕනේ. ඔබගේ දාවන පති ඔබ හඳුනා ගන්න ඕනේ. ඒ දාවන පති ඔබ අරමුණක් පිටු දුවන්න ඕනේ. ඒ වගේමයි පස්සෙන් තියෙන දේ අමතක කරලා දුවන්න ඕනේ. පස්ස හැරි හැරි අඩයක් වෙනවද? මෙයක් වෙනවද? මොකද වෙන්නේ ඔබ දැකලා දෙන එහෙම දුවන අය ඉන්නවද? එහෙම දිව්වොත් මග නවතින්න වෙනවා. මොකද එයා කිව්වා, මෙයා කිව්වා, ආරියගේ ළමයා මෙහෙමයි, මගේ ළමයා මෙහෙමයි. අමතක කරන්න. කතුවරයා දිහා බලාගෙන ඔබලන්ට බැට් එක බාර දුන්න කෙනා, ඒ අරමුණ දුන්න කෙනා දිහා බලාගෙන ඇදහිල්ලේ මේ තරණි දුවන්න ඕනේ. ඇදහිල්ලේ තරණිය. ඔබ විශ්වාස කරනවද? දෙවියන් දැන් විල්මගේ අම්මා ඒ දරුවා දුවයි ડોක්ටර් සක්වා යන්නේ ඇවිදින්නේ නැහැ. අම්මා කිව්වා නෑ ඇවිදින්නේ නැහැ දුවනවා. උනාද නැද්ද? උනා. ඔබ අනිත් අය කියන දේ අහන කෙනෙක් නැත්තම් ඔබ මේක විශ්වාස කරනවා. කලින් ඉඳන් මේක තමයි දේව වචනේ බලයේ තියෙන්නේ. ඔබ විශ්වාස කරන්න ඔබගේ ජීවිතේට දරුවාගේ ජීවිතේට. දිනනවාමයි අපි ජය උදෙසා දුවන්න අවශ්‍ය නැහැ. අරමුණ කියන්නේ. අරමුණ පැහැදිලි වෙන්න ඕන. ඔබ මහසකින් අහලා යන්න ලබා ගන්න. දරුවනි ඔබට අරමුණක් තියෙන්න ඕන ජීවිතේ. දුවන්නන් මාළේ අපි දුවන්න හොඳ නැහැ. ආරයා කියනවා මේ ඔබ අහන්න කුංචි කාලේ ඉඳලා. දෙවියන් වහන්සේගෙන් අහන්න. මම ඔබ වහන්සේ මාව කැවුවනි සතුටි. මට දුන්න දෙමව්පියනි සතුටි. මට දුන්න සභාවනි සතුටි. මම යා යුතු මාර්ගය මට පෙන්වන්න. මගේ පාසල ගැන ස්තුති. ඔබ ඉගෙන ගන්නකොට ඔබ අහන්න මම කවුරු වෙන්න ඕන මොන වගේ වෙන්න ඕන. ඔබ අරමුණ කුන් වහන්සේකින් ගන්න. එක් තුදව කරන් තමයි සමත් පාසල් ගුරුවරු ඉන්නවා දෙමව්පියන් ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේට ඔබට කතා කරන්නවා නම් කුංචි සාමුවෙල් අහගෙන හිටියා නේද? කොහොමද කොහෙද යන්නේ මොකද කරන්නේ කිව්වද නැද්ද කුංචි සාමුවෙල්ට? කතා කරන්නේ අද දවසේ දෙවියන් වහන්සේ ඔබගේ අරමුණ ඔබට දෙන්න ඔබ අහගෙන ඉන්න නම් ඒක ඔබට ලැබෙයි. පළවෙනියෙන් ඔබ අරමුණ ගන්න. ලොකු අපි අරමුණක් අපේ ජීවිතේ කියලා ගන්න අපේ අරමුණ කරා අපි ගමන් කරන්න ඕන. අපි දිනන සෙනගක් නම් ඊළඟ එක අපි බලන්න පුළුවන් ක්‍රීඩකගේ ජීවිතේ අරමුණක් තියෙන්න ඕන. ඒක සහය දිවීමක්, කාලයක් යනවා, බැට් එක පාවිච්චි කරන්න ඕන. ඒ වගේමයි මම හිතුවා කියන්න ඕන ධාර්මිකක සතු චරිත ගුණාංග. අපි දුවනකොට මේක කියන එබැවින් මේ පාර මහත් සාක්ෂිකාර සේනාවකින් වටව සිට නිසා සියලු බරද පහසෙන් අපහසු කරන පාපයද අහක දමා. මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නවද නැද්ද? වටේම බලාගෙන ඉන්නවා. පාසල් දෙලියත් අහල පහල අපි හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා. මේ රේස් එක, මේ ජීවිත ගමන ඔබ කී දෙනෙක් කියලාද හරි ලේසියෙන් මම දුවනවා කියලා කී දෙනෙක් කියනවා? කවුද කියන්නේ අනේ මට හරි ලේසි, මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කවුද කියන්නේ? හරි අමාරුයි. හැබැයි අත්තරින්න එපා. හුඟක් අය මම දි අත්තරිනවා. නමුත් අත්තරින්න එපා. ඒක තමයි අරමුණ. ඒක තමයි අපි යන්න ඕන. මේක අමාරුයි. තරඟයකට යන්නේ ඒක ලේසි නෑ. මොකද හුඟක් දෙනෙක් බලාගෙන ඉන්නවා. අපිට හුඟක් බර එකතු වෙනවද නැද්ද මේකට යනකොට? පොඩි කාලේ වගේද වැඩි හිටි දෙමව්පියනි ඔබගේ බර දැන් වැඩිද නැද්ද? අර කෙනවා මේ කෙනවා මනසට කොච්චර මෙතන හිටියද? මම දන්නවා සමහරුන්ගේ මනස හුඟක් තැන්වල යනවා. යවෝනේ ඕගොල්ලෝ ඔක්කොම නේද? අපිට බර අපිට මේ තරඟේ ලේසියෙන් දුවන්න බැරුව තියෙනවා. ඒ වගේමයි අපිව හසු කරන පාපය, පාපේ ප්‍රශ්නයක්ද නැද්ද ඔයගලන්ට? අපිට ප්‍රශ්නයක් නෙමෙයි කියන්න පුළුවන් නෑ. අපි හැමෝටම අද දවසේ පාපේ ප්‍රශ්නය. ඒක හරි කියන්නේ අපි මේකේ වට වෙලා තමයි ඉන්නේ. හැබැයි බය වෙන්න එපා. වහන්සේ අපිට කියන අපේ ශක්තිය දීලා කියලා තෝරා ගන්න බුද්ධියක් දීලා කියලා වෙනද කවදාටත් බැරිය. පාපේ ඉතාමත් ළඟින් තියෙන අතේ දුර. හරිම භයානක කාලයක අපි ජීවත් වෙන්නේ. ඔබත් මටත් මේක දැනගන්න දරුවන්ට කොයිතරම් අමාරු කාලයක්ද. අපිව කොයි වෙලාවෙ අහු කරගන්නද කියලා යක්ෂයා ගොරවන සිංහෙක් වගේ බලාගෙන අපේ ට්‍රැක් එකෙන් ඇදලා දාන්න අපේ දුවනක අපි හිතන හරි පැත්තේ දුවන්නේ කියලා බලනකොට
දාවන්න පතේත් නෙමෙයි වෙන කොහෙදෝ දුවනවා. ඒ දුවලා ඉවර වෙන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. විනාශයක් වෙන්න බෑ. අපි හැම කෙනෙක්ම අවදිව ඉන්න ඕනේ. කල්පනාවෙන් ඉන්න ඕනේ මේ යන දාවන පතේ හරිද කියලා. උදේ හවහ දෙවියන් වහන්සේගෙන් අහන්න ඕන කාලයක් ඇවිල්ලා. මම හිතනවා හරි නෑ තව නෑ. යන්න දේව වචනේ තමයි නියම තැන. මෙතනින් දෙයක් ලබා ගත්ත ඔබට ඒක ස්ථිර කරගෙන ඉදිරියට යන්න පුළුවන්. අපි ඇදහිල්ලේ කතෘවරයා යේසුස් වහන්සේ දෙස බලමින් උන්වහන්සේ අනුව යන්න ඕන. ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නා වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අපි ඉදිරියේ තබා තියෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. මේ ඉවසිල්ල කියන වචනේ මම හරි ආසයි කතා කරන්න. ඔබ කී දෙනෙක් ඉවසිල්ල නැති වෙනවද බලාගෙන ඉන්න පුළුවන්ද? ඉවසිල්ල කාට හරි ඉක්මන ඉවසිල්ල නැති වෙනවා. ඉවසිල්ල නැති වෙනකොට එන ප්‍රශ්න ඔබ දන්නවා. මම ඒවා කියන්නේ නැහැ. ඉවසිල්ල කාටද? අනේ හරි හොඳයි හොඳට ඉවසනවා. දෙමව්පියනි ඉවසිල්ල නැති වෙන අවස්ථා තියෙනා නේ. ගෙදරදී දරුවනි ඉවසිල්ල නැහැ. පාරට බැස්සොත් අද ඉවසිල්ල හැමෝම තරගයක්. ඉවසිල්ල නැහැ. කාටවත් ඉඩක් දෙන්නේ නැහැ. ඉවසිල්ල නැහැ. මොකද මේ තරගේ දුවනවනේ හැමෝම. ඉවසිල්ලක් නැතුව දුවන. නමුත් උන් වහන්සේ අපිට කියන්නේ ඉවසිල්ලෙන් දුවන්න. ඉවසිල්ල කියන එක මොන ගුණයක්ද මොන මොකද්ද ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලයක්. ඔබට ඉවසිල්ල නැත්තම් අද උදෑසන කියන මට මේ තරගේ දුවන්න අමාරුයි මේ පැටව ටිකක් අරගෙන මේ ප්‍රශ්නත් එක්ක අනේ මට ඉවසිල්ල දෙන්න. උන්වහන්සේ ඉවසිල්ල දෙනවා. උන්වහන්සේගේ ආපිත ඵලයක්. ඉවසිල්ල නැතුව ගිහිල්ලා බොහෝ අය බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ වගේම ඉවසිල්ල ඕන. උන්වහන්සේ ඉවසිල්ලෙන් දුවමු. අපි ඔක්කොමලා ඉවසිල්ලෙන් දුවමු. උන්වහන්සේ වනාහි තමයි ඉදිරියේ තබා තිබෙන ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා. අද ඔබ කී දෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද? හඳාලුවා කුජාරගෙන් අහන්න අත උසන්න. ඔක්කොමලා අත උසනවා. මම කතා කරන්නේ අත උස්ස ලබන ප්‍රීතිය ගැන නොවේ. අද දවසේ සැබෑම ඇතුළත ප්‍රීතිය. ලයිට් නැතත් කමක් නැහැ. මේක නැතත් කමක් නැහැ. ඔබ තුල ප්‍රීතිය සැබෑ ප්‍රීතියක් තියෙනවාද? අහලා බලන්න. මොකද්ද මේ ප්‍රීතිය? ඒ ප්‍රීතිය ගන්න මිනිස්සු අද කොයිතරම් මුදල් වැය කරනවද? කාලය නාසි කරනවද? රට රටවල යනවා. බොහෝ දේවල් කරන නමුත් සැබෑ ප්‍රීතිය තියෙන්නේ. මේ අවුරුද්ද පටන් ගන්න වෙලාවේදී මගේ මට ආව මේ ජෝයි කියන වචනේ මං හිතුවා දෙවියන් වහන්සේ මොකද්ද මොකද්ද? පස්වෙනි මාසෙ වෙනකොට මැයි මාසෙ වෙනකොට මම ප්‍රීතිය හඳුනන්නේ නැති තැනට ගියා. බොහොම පීඩාවකට පත් වෙන්න පටන් ගත්තා. මම දන්නේ ඇයි කියලා. මොකද මට පොරොන්දුනා අවුරුද්ද මුල ප්‍රීතිය දෙන්නම් කියලා. මම හැව්වා ඇයි 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 කියලා. මේක අපේ තරගේ අපි දුවන අය රේස් එකේ ඉන්න අය නැවතිලා නැගලා අරයා කිව්වා මෙයා කිව්වා බලන්න බෑ ඉලක්කයට යන්න ඕන. හැබැයි ප්‍රීතිය නැහැ. ප්‍රීති නැතුණා මොකද වෙන්නේ? ශක්තිය හීන වෙනවා. බලාපොරොත්තු කඩා වැටෙනවා. ක්‍රීඩකයාට මහන්සි අනේ දැන් ඇති හැරිලා යන්නත් කල්පනා කරනවා. නමුත් දෙවියන් වහන්සේ ඔබ වස්මාවත් හැදෙවි අරමුණක නම් උන් වහන්සේ ඒ ප්‍රීතිය නම් අහනකොට මාතිකවා පළවෙනි දේවයි පළවෙනි ඔබගේ චිත්තයේ යේසුස් වහන්සේට දෙන්න. පළවෙනි මම එක දීලා කොයි කාලෙද යේසුස් වහන්සේ ඔබ ඔක්කොම ලේසන්සේට ජීවිතය දීලා නේද තියෙන්නේ? ඔව් ඒක ගැන අය කතා කරන්න දෙයක් නෑ. අවුරුදු ගණනාවක් වෙනවා කියලා මම කියනවා. ආ ඒකත් හරිනේ. ඊළඟ එක වට ජේ ඕ වයි. එතකොට අනිත් එක උන්වහන්සේ කෝ ඊළඟ තැන අදර්ස් අනිත් අයට දෙන්න පුළුවන්. පළවෙනි එක මම දෙවෙනි එක අනිත් අයට තුන්වෙනි ඔයා එන්න. අනේ ඒක නම් කරන්න බෑ. මම තමයි දෙක ඔබ වහන්සේට එක දෙන්න. දෙක මං එන්නම්. තුන අනිත් අයට දෙන්නම් කොහොමහරි කරන්නේ. එක මමයි දෙක අනිත් අයට දුන්නොත් තුන වෙයි මේම ප්‍රීතිය ලබන්නේ. කොහොම පැහැදිලිද? උන්වහන්සේ කිව්වා මොකද හරි හරි මේ තරගේ දුවන්ට ඕන ජය ගන්න ඕන මම අත්හැරලා ඔබ වහන්සේ දෙස බලනවා. මම මොනවා වුණත් අනිත් අයගේ මගේ ජීවිතේ මම දෙන්න තියෙන තැන මම දෙන්න යනවා. මම ගැන ඉස්සෙල්ලා හිතන්නේ යන්නේ මම අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න පටන් ගන්නවා. මොකද අද කාලේ මමත්වය ආත්මార్థකාමීත්වය හැම තැනම කියලා මම තමයි දිනන්න ඕන. මම තමයි. එහෙම නැත්නම් අපි ගෙදර දරුවන්ට උගන්වන්නේ ඔයා තමයි දිනන්න ඕන. අනිත් එක්කෙනෙක්ට කකුලෙන් ඇදලා කොහොමද? එහෙම නෙමෙයි. ආත්මార్థකාමීකම් තුන වහන්සේ කැමති නේ. උන් වහන්සේ අපිට දීලා තියෙන සැබෑ ප්‍රීතිය ලබන්න ප්‍රීතිය මොන ඵලයක්ද? ඉවසිල්ල වගේ නේ.
සුදාසමාලයක් අද දවසේ මේ තරුණේ දකින්න දෙවිලි කානවුන් වහන්සේ ඔබට ප්‍රීතිය දෙනවා. ඔබ මේ දුවන දිවිල සතුටින් දුවන්න යනවා. ඇත්තටම මේ සතුට ඕනද නැද්ද? මට ඕන. මේක මුණ දික් කරගෙන කිතුනුවේ කියලා අඳාඳ සේවය කරනවා කියලා ළමයි එක සේවය කරන එක ලේසි නෑ. ඔබලන්ට මම කතා කරන්න ගෙන නමුත් හුඟක් අමාරු දෙයක් අද කාලේ. නමුත් ඒක ගැන කොඳුරු කොඳුරු ඉඳලා සැබෑ ප්‍රීතියකින් යනවා නම් ඉවසිල්ලෙන් යනවා නම් උන්වහන්සේ දුන්න පොරොන්දු මට දෙනවාමයි කියලා එහෙනම් මම මේ තරගේ නවත්තන්න යන්නේ. මම ජය ගන්න යනවා. ඊළඟ කාරණාව තමයි ප්‍රීතිය යන්න ලැජ්ජාව නොසලකා. අර මම කියන කෙනාට උන්වහන්සේ දැනගත්තා. කොච්චර මම කියන කෙනාට කවුරු හරි එක වචනයක් කිව්ව ගමන් මොකද වෙන්නේ? අපි එක තැනක් පොඩි දෙයක් වැරදුනොත් එහෙම අපි ලැජ්ජාවට පත් වෙලා මොකද කරන්නේ? නවත්තන්න උත්සාහ කරනවා. ඒයි මට මම කියන කෙනා මොකක් දේවල් හිතුවත් අරයා කියනවා මෙයා කියනවා ඒක වරදින්න කැමති නෑ. නමුත් උන්වහන්සේ කියන ලැජ්ජාව දිහා බලන්න එපා. උන්වහන්සේ මේ ලෝකේ ඉන්නකොට යේසුස් වහන්සේ ලැජ්ජාව දරාගත්තද නැද්ද? උන්වහන්සේ අපේ දුක දන්න යේසුස් වහන්සේ උන්වහන්සේ සියලු ලැජ්ජාව දරාගත්තා. අපි ඒ තරම් ලැජ්ජාවට පත් වෙලා නෑ. ජනාසික තුතිය. උන්වහන්සේ දකින්නවා දන්නවා ඒ ලැජ්ජාව පත් වෙලා. මුන්ට කියලා ගැහැව්වා. උන්වහන්සේ උදව් කරපු අයමයි ඇවිල්ලා ගල් ගැහැව්වේ. උන්වහන්සේ උදව් කරපු අය තමයි කෙල ගැහැව්වේ. මේ වස්සතර බොහෝ ආකාර ලැජ්ජාවක් උන්වහන්සේ දරනවා. උන්වහන්සේ ඒක දිහා බලන් හිටියේ උන්වහන්සේ කිව්වා ඔබගේ කැමැත්ත මම කරන්න කිව්වද නැද්ද? තරගේ දිව්වා අවසානේ දක්වා උන්වහන්සේ දිව්වා. උන්වහන්සේ ඔබටත් මතක් කියන්නේ ඔය ලැජ්ජාව කියන එක කියන්නේ අනිත් අය ඉදිරියේ අපි මෝඩ වගේ පේනවා. උඟක් අය කියනනේ ඔබලා ඇදහිල්ල ගැන බොහෝ දේවල් අපිව ලැජ්ජා කරන්න කියන අනේ කිතුනුවන්ට. නමුත් අපි අපේ ඇදහිල්ලේ කතුවරයා දෙස බලාගෙන දුවන්ට ඕන. ඒ වගේම කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දක්නු පැත්තේ වැඩ සිටසේක. අද දවසේ උන්වහන්සේ අපේ කතුවරයා දුවලා ඒක නිමා කළා. කොහෙද ඉන්නේ? ස්වර්ගයේ ඉන්නවා. ඒ වගේම ඒ නිසා නුබලා නුබලාගේ සිත් වලින් කලන්තන අද දවසේ කී දෙනෙක් කලන්ත වෙලා ඉන්නවද? මේ තරගේ අමාරුයි කියලා ඔබට හැබහිටම ඔබගේ ගෙදර දරුවන්ගේ ගමන රැකියාව එදිනෙදා අපි කලන්ත වෙන රටක කොහොම ඔබට හිතනම් මේක හරි වෙහෙසක් දැන් මට ඇති. මේක අතරින්නත් දැන් දුවන්නත් ඔබ කී දෙනෙක් හිතන කලන්ත ගතිය වෙහෙසක් ඔබට දැනෙනවා. කල්පනා කරලා බලන්න අද දවසේ උන්වහන්සේට මම කියනනේ මේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක කතා කරන්න ඉදහරන්නේ. සිත් වලින් කලන්තද සිතේ වෙන කොහෙන්වත් නෙමෙයි. යක්ෂයා පළවෙනින්ම පහර දෙන්නේ අපේ සිතේ. සැකය, බය, ලැජ්ජාව, කෝපය, විහැම්ම දෙයක් මේකතු කරනවා. ඒ වගේම අපි හුඟක් අනවශ්‍ය දේවල් එකතු කරගන්නවා අපේ ජීවිතේ. මොනවද? ඔබ කී දෙනෙක්ට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉවසිල්ලෙන් ඔබ කී දෙනෙක් තිත්තකම අරගෙන ඉනවා. තිත්තකම බර හැමදාම නිදාගන්න ගියත් නැගිටින්න ගියත් ඒ විශ්යාව බර. හැම ඒ වගේ දේවල් අපි එකතු කරගත්තම මේ ගමනට බාධායි. ක්‍රීඩකේ පුළුවන් තරම් අඩුවෙන් ඇඳුම් එයාගේ ඈත අවශ්‍ය දේ විතරයි එයාගෙන් යන්නේ. අද දවසේ මේ තරඟේදී ඔබත් මමත් මොන තරම් අනවශ්‍ය දේවල් එකතු කරගෙන යනවද? ඒවා අයින් කරන්න අපිට සමහර ඒවා අයින් කරන්න බැවුදු ගන්නක් අරන් ඉන්න අනේ මගේ මගේ කියන් තියන්නේ. උන්වහන්සේ කප්පලා අයින් කරන්න ඉඩ හරින්නේ. එතකොට ඔබ සැහැල්ලුවෙන් මේ ගමන ඔබ දුවන්න පුළුවන්. ඒ වගේමයි අපි බලන්න යනවා තමන්ට විරුද්ධ සිටිය පෞකාරණය එපමණ විරුද්ධ කම් ඉවසු කැරැත් වහන්සේ කල්පනා කර බලන්න. පේතුරු 12 3 වෙනකම් කියලා ඔබ යේසුස් වහන්සේ අනුව යනවා නම් උන් වහන්සේ මේකෙන් ජය ගත්තා. උන් වහන්සේ දෙස බලාගෙන මේ තරගෙන් ඔබ ජයගන්න කියලා උන් වහන්සේ කියනවා. ඒකේ එකක් අපිට ඉලක්කයක් තියෙන්න ඕන අපේ මේ තරගෙට. දෙවෙනි කාරණාව අපි කල්පනා කරන අනවශ්‍ය දේවල් අපි ඉවත් කරන්න යන අපේ විනයක් තියෙන්න ඕන. අපේ විනය ගැන අපි කතා කරනකොට දරුවන් කොහෙන්ද මේ දේවල් දකින්නේ? විනය අපි කී දේ මමත් එක්ක හරියට පාරවත් යන්න දන්නේ නැහැ. ප්‍රේමාණයේද වාහනය වල යන එක එක අපි කියනවා. ඉවසිල්ල නැහැ. ඒ වගේම ටීවී එකේ ප්‍රවෘත්ති බලන කීදේ බන්නේ. බලනවානේ. හැබැයි මම හිතනවා පළවෙනිම අපේ ගෙදර තුල අපි දේවල් උගන්නන්න පටන් ගන්නවා. අපි තමයි මේ රටට දායාද කරන්න ඊළඟ පරම්පරාව. හරි විදිහට බැක්න එකත් එක්ක හරි ට්‍රැක් එකේ දුවන්න දේවල් උගන්නන්නේ සත් ගෙදර තුල විනයක් තියෙන්න ඕනේ. විනය උගන්නන්න පුළුවන්
මහිතනකුගා පාසල වටිනා සභාව වටිනා ඒක තමයි ඔයගලන් මොනවද දාගව වෙලාවට ආවා ඒ දේ මොනවද තිබ්බත් නැතත් එන්නම් කළා දිනයක් තියෙන්න ඕනේ වගේම අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතේට අනවශ්‍ය දේවල් අයින් කළා ලැජ්ජා වෛරය තිත්තකම ක්‍රෝධය ඊර්ෂ්‍යාව චිත්තවිල අපවිත්කම අයින් කළා අවශ්‍ය දේවල් එකතු කරන්න ඕන පිළිදකේ හොඳ කෑම කනවා හොඳ විවේකයක් ගන්නවා හොඳට එයා තමන් ගැන බලා ගන්න ඒක නිසා අපි ඒ ආකාරයට අවශ්‍ය දේවල් එකතු කරන්න ඕන අපේ ජීවිතේට ප්‍රේමය ප්‍රීතිය සමාදානේ කරුණාවන්තකම ඒ කියන්නේ ආත්මික ඵල අපි එකතු කරන්න ඕන ඒ හැමතෙම වැඩි අපි ඉවසිල්ල අපේ ජීවිතේ තියෙන්න ඕන මේ තරගය යන වෙලාවේදී ඒ වගේමයි අපේ ජීවිතේ තරගෙන් අපි ජය ගන්න අද දවසේ උන්වහන්සේ කියන්නේ නුඹටයි මේ ජය හැබැයි ඔබට දේවල් කරන්න තියෙනවා ඔබම කල්පනා කරලා බලන්න දරුවන්ට දේවල් කරන්න තියෙනවා දරුවනි දෙවියන් වහන්සේ ඔබට දෙමව්පියන් දීලා තියෙනවා ඔයගලගේ නිල් අනිත් දරුවන්ට කියන්නේ දෙමව්පියන්ට මොකද මේ තරගේ දුවන කොට දඟවන් බලාගෙන ඉන්නවා. ඔබගොල්ලන් ජය ලැබෙන්න කොට ඒ ලක්ෂණ අපි ජය ගන්නවා. ඔබට තමයි මේ වගකීම තියෙන්නේ. ඔබ දන්නවද හැම මොහොතකම ඔබගේ දඟවන් දිහා බලන්න ඕනේ. අපි දන්නේ නැතුවට ඒක අපි කටින් කියනවට වැඩිය ඉගෙන ගන්න අපි දිහා බලන්න. ඔබ තරගේ ඉන්නකොට බොහෝ සාක්ෂිකාර සේනාව බලාගෙන ඉන්නවා මිනිස්සු. දරුවත් ඒකටයි තියෙන්නේ. ඔබ දුවනකොට අනවශ්‍ය දේවල් අයින් කරලා අවශ්‍ය දේ පමණක් අරගෙන අපි ජයගේ සද්වන්න අවශ්‍යම කරගෙන යනවා. ඒ වගේමයි අපි එදා ඔලිම්පික් යුග ඔක්කොම ලැබුවේ මොනවටද? තිරන උතුම්නම් ගන්න. අද ලෝකයේ මිනිස්සු තරගයක් දුවනවා. පුදුම තරගයක්. ඇයි? තිරන දේවල් ලබා ගන්න. නමුත් යේසුස් වහන්සේ ඔබට මට කතා කළා කියලා අපේ උතුම්න දිරණයක් නෙමෙයි දවසකදී ජය ගන්න යනවා පරීක්ෂාව ඉවසන මනුෂ්‍ය වාසනාවන්තේ මක්සාද ඒතු ගන්න ලැබු කල තමන්ට ප්‍රේම කරන්නා වූ ස්වාමීන් වහන්සේ විසින් පොරොන්දු ජීවනේ නම් ඔටුන්න ලබන්නේ ඔබත් මම ඉවසින්නේ දරාගෙන අනවශ්‍ය වන් කරලා කතුවරයා දිහා බලාගෙන අපි ගියොත් මේකේ කියන ආකාරයට අපිට ඔටුන්නක් ලැබෙන්නේ නැහැ. ඒ ඔටුන්න දිරණයක් කරනවා. අපිටනම් ඔබ වුණේ කියලා උන්වහන්සේ ඔබ පිළිගන්න. උන්වහන්සේමයි ඔටුන්නක දෙන්නේ. ඒ දවසේ ඔබ විතර ඔටුන්න ගත්තොත් ඇද්ද අද කොහොමද ඇතරි මම විතරක් ස්වර්ගයට ගියොත් ඇති මම විතරක් ජය උන්වහන්සේ පුරා මේක විලේක මේ විලේකද අනිත් අයට ඔබ අවස්ථාව දෙන්න පුරුදු පුහුණු කරන්න ඕන ඒ ගම ගෙන යන්න ඕන ඒ ගුණත් අපි ඔතන ලබා ගන්න ඕන මම හිතනවා ඔබලම් කොහොම හදින හිටිය මේ වෙලාවේ ශුද්ධාචාර වහන්සේ ඔබට ක්‍රියා කරගෙන මම දන්නේ මේ ධාවන පැත්තේ ඔබ කොතනද තාම පටන් ගන්නවත් දන්නේ මගට ගිහිල්ලාද දන්නේ බැක්න එකක් චේන්ජ් කරගෙන ඉන්නවද දන්නේ නැත්තම් බැක්න එකක් ගන්නවද මම දන්නේ නැහැ මම දන්නේ නැහැ නැත්තම් ඔබ දුවලා දුවලා අයියෝ තාමත් ඉවරයක් නැහැ දිනුම් කනුව නැහැ කියලා හව වගේ මේ පොඩක් හවයි ඉබ්බයි වගේ නිදිය ගන්නවද මම දන්නේ නැහැ පස්සේ නැගිටලා දුවන්නම් කියලා හිතනවද දන්නේ මම දන්නේ නැහැ නිදියගෙන ඉන්න නැගේ පා මොකද අපි දන්නේ අපිට ඉස්සර යන්න පරස්සම ඒක නිසා ඔබ අද ස්වාමීන් වහන්සේට කියන්නේ ඔබට ඒ තරමින් ජය ගන්න ඕන මේ මොහොතේ මම කියන ප්‍රඥා කාලකට යනවා මම හිතුවා ඔයගලන් පවුල් වශයෙන් ඇවිල්ලා ඉන්නවා අම්මා තාත්තා ජීසු පවුල මම දැනෙන ජීවිත සිනමන් ගන්න දෙවියන් කියන්නේ එකතු වෙලා ප්‍රඥා කරන්න පුළුවන් නම් අද අපේ දවසයි දරුවන්ගේ දවසයි ඔබට මන්දල කොහොමද කියලා අපි උත්සාහ කරන්න පුළුවන් නම් ඔබ ගාව දරුවන් එකතු වෙන්න පුළුවන් නම් තවත් එක ඔබ තනියෙන් ඉන්න තනියෙන්
කෙරේ කරන්න. සභාව කවුරුද බලන්න? කවුරක් අපි කියන්නේ කවුරකට නිසා අපි එකතු වෙලා අපි යාඥා පාරකට යන්න යනවා. ඔබ ඔබ හිතන්න ඔබ නිපදව කාණ කරනවා. සුදාත්ම වාසික ක්‍රියා කරන්න ඉහරි. ඔබ කියන අතු දෙන්නේ වාසනාව.